අපි ශ්‍රී ලංකාකාරයෝනේ නියම ශ්‍රී ලංකාකාරයෝ අපිට වැඩි ශ්‍රී ලංකාකාරයෝ තව ඉන්නවද අපි තමයි ශ්‍රී ලංකා ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෝ නමට රැණේ උනට නාමට නෙවෙයි අපේ හදවතේ මැරෙනකන් අපි ශ්‍රී ලංකාකාරයෝ ඔය දැන් ඉන්නු ශ්‍රී ලංකාකාරයෝද නෑනේ ඒ මම දන්නේ නෑ සාමාන්‍යයෙන් බණ්ඩාරනායක මහත්තයාගේ උත්සවයේ තියෙන්නේ උදේට උදේ 8ට ඉස්සෙල්ලා 10 මාට කියන්නේ ඒ ඉතින් බණ්ඩාරනායක මහත්තයා ආදරය කරන මිනිසු නෙවෙයි අර ඉර අවරට ගියාම එන්නේ අන්න උන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල ජනාධිපති දැනට ඉතින් නමට එයා තමයි නමුත් සභාපති එයා නෙවෙයි මේක අයිති බණ්ඩාරනායක පවුලට තේරුණාද මොකද මේ රාජපක්ෂල ඒකනේ ශ්‍රී ලංකාවේ ගන්න නැත්තේ ජනතාව පීඩණයෙන් ඉන්නේ රාජපක්ෂලා ෆේල් ආයි රාජපක්ෂලාට කවදාකවත් බලයට එන්න බෑ ඔය කවුරු මොනවා කිව්වත් මහින්ද මහත්තයාගේ යම්කිසි මහින්ද මහත්තයාට ආදරයක් තිබ්බ මිනිස්සු දැන් ඒකත් නැහැ දැන් මහින්ද මහත්තයාට මිනිස්සු බයිනවා අර දැන් ඉන්න නායකතුමා රාජපක්ෂ කවුද ගෝඨාභය මහත්තයා ගැන කතා කරලා වැඩක් නැහැ ආ එයාගේ එයාට රට පාලනය කරන්න දියා එයාට අඩු ගානේ මං හිතන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක්වත් දැන් කරන්න බෑ බලයට එන්නේ මේ සීළු දෙනාම ওই විදිහට කතා කියනවා හැම අවස්ථාවෙම මෙතන 75 කිදෙලම් කියනවා ආවන් පස්සේ කිසිදයක් කරගන්න බෑනේ බලයට ආවට පස්සේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ විධායක ජනාධිපතිගේ තියෙන බලතලයින් කරලා දාන්න ඕනේ නැත්නම් පිස්සෙ පිස්සොනේ එන්නේ ඉස්සෙල්ලාම බාගෙට පිස්සෙක් තව ටිකෙන් මෙහෙයි බාගෙට පිස්සෙක් ආවා ආ දැන් එයි දැන් ඉන්නේ දැන් මිනිසු කියනවා දැන් දැන් ඉන්න නායකයෝ පිස්සෝ කියලා ඉස්සරහට පිස්සෝ රෙන්නේ කියන්නේ තව අවුරුදු 10 පස්සේ යන කියන්නේ එක්කෝ පිස්සා හොඳ නම් පිස්සි හොඳ නැහැ ආර්යාව ආර්යාව පිස්සු කියලා එහෙම නැහැ එහෙම ඊට පස්සේ ආර්යාව පාලනය කරන්නේ මේ ආර්යාව පාලනය කරන්නේ අර පත්ච්ච එක්කිනා ඒක මේක හරියන මගුලක් නෙවෙයි මේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරන්න ඕනේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද කරේ හොඳට අහගන්න මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 19න් බලතල දුන්නා රනිල් මහත්තයාට 19න් බලතල දුන්නා දීලා කියනවා මම 19න් බලතල දුලා මම මගේ විධායක ජනාධිපති ක්‍රමයේ ඔක්කොම සිදුන්නා කියලා අන්තිමනේ 20 ගෙනල්ල මොකද කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 20 දී ආයත ඉස්සුවා ඉතින් 19 දීපේකේ වැඩක් තියෙනවද 20 රට උස්සලා බොරුවට කියලා කයිවරු ගහුවට හරියනවද අපි ප්‍රාර්ථනා කරනවා අපි ඒගොල්ලන්ටත් අපිත් එක්ක ඇවිල්ලා මේ ගමනේ යන්න එන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට එන්න ඔක්කොම දඟලනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැතුව එන්න බෑනේ මේකනේ ඇත්ත කතන්දරේ මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වටේ තමයි සියලුම පක්ෂ ගොනු උනේ ආවට පස්සේ නේ තමන් ගැන හිතන්නේ ඊට පස්සේ මමත්වයේ ගැන හිතලා ඒගොල්ලන් හිතනවා අපිටත් පුළුවන් රජ ඉන්න කියලා හැමදාම මේ අර ක්වීන් එලිසබෙත් ඉන්නේ එලිසබෙත් මහරජින අන්න ඒ වගේ නමක් ගන්න. එහෙම ගන්න බෑනේ මහත්තයෝ. කවදාවත් ගන්න බෑ. ක්වීන් එලිසබෙත්ගේ තත්ත්වයට එන්න පුළුවන්ද මේකේ ඉන්න ආර්යාවන්ට? එකෙකුට එන්න පුළුවන්ද බෑනේ. දැනටත් අපි ශ්‍රී ලංකාකාරයෝ. සමගිය මොනේ සමගියද? අපි කිසිම සමගියක් නැහැ. අපි විපක්ෂයේ සමගිය. අපි විපක්ෂයේ සමගිය. සමගිය ජන බලවේගයේ මම නැහැ. සමගිය ජන බලවේගයේ මම චන්දිල්ල බව ඇත්ත. මොකද මට ශ්‍රී ලංකාවෙන් දුන්නේ නැහනේ. ශ්‍රී ලංකාවෙන් බෑයි කියලා පස්සේ අන්තිමට දැම්මා. එතකොට මං අසං කළේ ඉවරයි. ඉතින් මාත් පාර්ලිමේන්තුවට යන්න බෑ. ඒකින්ද මං එකෙන් ඉල්ලලා පස්සේ මං කිව්වා මං ඕක ඉන්නේ නැහැ. මොකද මං හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. මං මැරෙන්න ඕනේ ශ්‍රී ලංකාකාරයෙක්. මං මැරුණාට පස්සේ පෙට්ටියේ උඩට දාන්න ඕනේ නිල් පාට කොඩිය. ඒක නිසා මං ශ්‍රී ලංකාකාරයෙක් මට ඕගොල්ලෝ එක්ක ඉන්න බෑ. ඒකින්ද මට අවසරය දෙන්න යන්න. මට අවසරය දුන්නා.